දහම් පිසඳරෙහි යුක්තවන්න ඇවතුම් පැවතුම්වල දක්ෂියකු වන්න. එතුළින් ප්‍රමුතිත භාවය හොඳින් ඇතිකරගෙන සසරදු කාවසන් කරණයකු විය යුතු බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි ඔබ මේශ්‍රවණය කිරීමට බලාපොරත්තුවන ධර්මදේශනාවත් සසර ගමන ජයගන්නට ඔබ හට කුසලා නිසංසයක්ම වේවා. එසේනම් ඔබ අපෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණිය මිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යාරූපවාහිනී ැතිරියයට වැඩම කළ පූචචපාද පන්නල ධම්මිස්සර ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාධනවාදති නමස්කාරපූරකව පෙළිගනිමෝ සාධෝ සාධෝසාදෝ මෙම ත්‍රර්මදේශාව සහස්ස ැති දායකත්වය ලබා දෙනවාන්. කොටුව පාර රාවතාවත් මොරටුව පතිංචි දෙදහස් විශස වසරේ මාර්තුමස දොළොස් වන දිනට හැතැ පස්වන ජන්මදිනයේ යදන එස් ජයවීර මහත්මය සමන්තාචක්කවාලි සු අත්්‍රාග න්තුදේවත සදධම්මං මනිරජස්ස सुනන්තු සගහමොක දං ධම්ම සවන කාලු අයං බදන්ත දම්න්න සවන කාලු අයං බදන්ත සදදම්ම සවනකාලු අය බදන්ත නමුතස්සේ බගවතු අරත සබදම්මීසු හතඥාන චාරස්्य දස බල දරස්्य චතුයිසාරජ්්‍ය्य විසාරදස්ස ස සතුත්තමස්ස ධම්මිස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස තතාගෙතස්සේ ස්බයුණු සම්න සම්බදස්සේ නමුතස්සේ භගවතෝ වරහතෝ සබ්දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ් ස තොতেමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගෙතස්ස සබබ්‍යුණු සම්මා සම්බද්දස්ස නමුෝතස්සේ භගවතෝ වරාහතුෝ සබ්දම්මිසු අප්පටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සේ සබ් සත්තුතෙමස්සෙ දම්මිස රස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාගතස්සේ. සබ්බ්‍යුණු සම්වා සම්බ්දස්සෙ සබ්බදානං දම්මදානං ජිනාති සබ්භරසං දම්මරසං ජිනාතිී සබබරතින් දම්මරතින් ජිනාති තන්හක්කයෝ සබබදොක්කං ජිනාතිතිී සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහොම ශ්‍රද්ධාවෙන් යුතුවමිපිංවත් පිරිස සැදී පැහැදී සූදානං වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් ඩයාවිං මෛත්‍රියෙන් යුතුව අවබොද කොටගෙන දේශනා කොට වදාලෙ අති උතුම් ශ්‍රී සත් ධර්මරත්නයෙන් අබමල් රේනුකොටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්මගෞරවේ පෙරදැරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවනී කරඩත් එසේ ධර්ම ශ්‍රවනී කිරීමෙන් ලැබෙන අවවාදෙ අනුසාාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත් ධර්මාණු කූල වූ මෙලව ජීවිතයක් ගත කරන්ඩත් ධර්මානුකූල වූත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගති ගාමී වූ ආයිතික භවගාමී ජීවිතයකින් සැණසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාව නොයි සද්ධර්මශ්‍රවනය සඳහා සැදී පැහැදී සෝදානං වෙන්නේ. පිෙනතුන මේ ලෝක දහතුවේ පවතින සියලෝම දහනයන් පරදෝමින් ගනන එකම දහනම පංකම තථගත ශ්‍රී සද්ධර්ම දානමය පිංකම බව අප පින්නතුන් නිරන්තරෙන් ධර්මශ්‍රවනය කරන පින්නතුන් හැටියට මනාවදන්නවා. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ මතක් කලේ සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ අර්මුණු කරගෙන. යම්කෙනෙක් තතාවිත ශ්‍රී සද්ධර්මයමලෝකේට දානයේ කරයිද ඒයි මීලෝකේ තිීන අති ශ්‍රේෂ්ඨම කුසල කර්මය සිද්ධි කරගරන අය හැටියට අප භාග්‍යතුන් වහන්සේ අපිට මතක් කළ මේ අනවරාග්‍ර සංසාරයෙන් එතරට පත්තවෙන්න බලාපෘතිෙන යම් කෙනෙක් ඉන්නවද ඒ සියලුම දෙනා ඒ කාන්තෙන් නිවං අවබෝධි කරගඩ බලාපොරතු වන්නේ නම් තතාගතශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුතු මයි කියලා අපේ බුදුරජාණන් වහන්සි අපට කියල දුන්නා දහම් ශ්‍රවනය කරන්න ඇති කිසි කෙනෙකුට කවදාාකොත් නිවං අවබෝධ කරගන්ඩ බැහැයි කියන කාරණාවයි අපේ බුදුරජාණන් වහන්සේ සඳංකලී එහෙමන දහම් ශ්‍රවණය කරන්ඩම කරන්ඩම ඕන මයි සසරදුකින් අතමිදෙන්ඩ බලාපොරතුන හැමෝම. පිණසන් අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්න හරියටම බන ඇහුවෝොත් මහාකල්පාටකට තරන් මහාකල්ප නමේකට තරං ගානිසංස අපට ලැබෙනවා. දැැත්වට්ටියක් දීල ස්වාමීන් වහන්සේ නමකට බණට ආරාධනා කරා පුහම ඒක හරියටමක ලොතුන් ඒයට මහාකල් පාඨක නිසන්සේ ලැබෙනවා. අපි මහාකල්පාටකට නමේකට රැස්කර ගැනදිපින් කුසල් මියපරලෝ ගිහින ඥාතිවරුන්ට පින් අනමෝදන් කර පුහාම පින් ගණඩපොළුවහන් තැනක උපත්තිය ලබල ඉන්නවා නං ඒ අයට එක මහාකල්පයකට පින් අනබෝධන් වෙන බවත් නිර්මලු ධර්මයලෝකයට ධනය කරන දේශකයන් වහන්සේට සසර දුකින් අතමි දෙනකංම ආනිසංස ලැබෙන බව අපේ බුදුරජාණන් වහන්සේ අපට කියල දුන්න හරියටම බණහනවා කියල කීවහම් භාග්‍යතුන් වහන්සේ කියලදුන්න විදිහටම ධර්මශ්‍රවනය කරන්න ඕනෙමයි මේ ශාසනය භාග්‍යතුන් වහන්සේයේ. අපිට ඕන විදිෂ්ට මේ ලෝතුරා සම්මා සම්බුද ශවාසනයේ ගමන් කරන්න පුළුවහංකම ඇත්තීමනේ භාග්‍යතුන් වහන්සේ කියල දුන්න විදිහටම විතරයි මේ ශාසනයේ ගමන් කරන්න පුළුවහංකම ලැබෙන්නේ ුදුරජාණන් වහන්සේ බන අහනුව කියන්න කාරණාව අපට කියල දුන්න මහත්තු වනුකම්පාවෙන් හරියටම බණහණඩුවනු කොහොමද කියලා. අනීවරණ කියන සෝත්‍රී මහත් වූ බලාපොරතුවක් හදෝතියේ ඇතිකරගෙනම ලොකුකුඩා හැම කෙනෙක්ම ධර්මස් ්‍රවණය කරන්න ඕන මයි කියෙල් අප භාග්‍යතුන් වහන්සේ අපට පෙන්නොල දුන්න මහත් වූ බලාපොරොතුවක් හදුවතයේ තියාගෙනම බණහණ්ඩුවන් මොකද්දේ බලාපොරොතු මාමී ශ්‍රවණී කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරන ධර්මයන් යටපත්වේවා ඒ වෙනුට සප්ත බෝධයංග ආදේ ධර්මයන් වඩා දියුණු වේවා මේ ඇති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනවාතුරු තුරදීම මහට අතයුතුම් වූ මාර්ගයක් පලයක් අවබෝධ වීවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්මශ්‍රවනය කරන්ටෝනය යන බව භාගයතුන් වහන්සේ අපට කියල දුන්න. බොහෝදිනාගේ හිතසුව පිණිශ බෞද්ධයා රෝපවාහිනය තුළින් මේ ධර්ම දේශනාව විකාශයට පත්කරමින් මුළු මහත්තෝ ලෝකයේ පුරාවටම පින් රැස්කරගන්න කොසල් රැස්කරගන්න ඔබ භාග්‍යතුන් වහන්සේ කියලදුන්න විදිහටම දහම්ශ්‍රවනය කළෝත් අපි තවත් අපේ කුසලේ තීවුර කරගත්ත බවට පත්තිනවා. ඒමන භාග්‍යතුන් වහන්සේ කියල දුන්න විදිහටම ධර්මශ්‍රවනය කරමු මේ සද්ධර්ම දේශනාව ඔබට මට ඉතාමත්ම ඉක්ම භවයක් තුළදිම ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගතපතිපදාවෙන් ආර්ය ධර්මවබෝධීංශංෂී මුදශවාම පාර්මීවීවා කියල ප්‍රාර්ථනා කරගනිමු. පිළතුන ඇද ධර්ම දේශනාව සඳහමන් මාතෘකාගරගණන්ට යද ගාතා රත්නයයි ඉහතද සඳහන් කරනට යෙදනේ මේ ගාතා රත්න අපේ භහගතුන් වහන්සේ දේශනා කළේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු කෝටි ගනන් දෙවිවරුන්ට ඇතිවන ප්‍රශ්න හතරක් අර්මුණු කරගෙන. ඒ ප්‍රශ්න හතරට පිළිතුරු හතර අපේ බුදුපියාණන් වහන්සේ ලබල දුන්නා. මේ ගාථරත්න දහම් දේශනා කරනකුට. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩෙහිටී සැවත්නවර දෙව් රංවේරේ. පිණචනි සමහර කාලවල්ලුවලට මනුස්සලෝකින් දෙවියන්ට ප්‍රශ්න ඇති වෙනවා. දෙවියන් අතරත් ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ප්‍රශ්න ඇති වඋනහම දෙවිවරු එකට එකතු වෙලයි ප්‍රශ්නවරට පිළිතුරු හොෙනවා. හැබැයි සහර කාලවල්ලෝට පිළිතුරු හබවෙන්නේ පිළිතුරු හබවෙන්නේ නෑ නමුත් පිළිතුරු දෙන්න පොළුවහන් අය මේ ලෝකයේ පහළ වෙනවා අයනෙවෙයි එක මේ එකක්කෙනයි ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සීමයි. සඳහන් කරනවා එක දෙවිගෙනෙකුට මේ ප්‍රශ්න හතර ඇති වුණා. මොකදද මේ ප්‍රශ්න හතර, සියලූම ධානයන් දිනන, එකම දහන මේ පංකම මොකක්ද. සියලුම රසයන් දිනන, එකම රසයකු මක්ද, සියලූම රතීන් දිනන, එකම රතියෙකු මක්ද මෙලොව උතුම් වු පලය ලැබෙන්නේ, දුරු කිරීමෙන්ද කියන මේ ප්‍රශ්න හතර ඇති වුණා. අපිටත් මේ ප්‍රශ්නවලට පිරිතුර දෙන්න පුළුවහන් කමක් තියෙනවන්නේ කියල ඔබට දැන්හිතෙන්ට පුළුවන් සමහර විටකදී. ඇයි අපිට එහෙම හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවට අපට පිළිතුරු ලබල දේල තියෙන නිසා සහ ඔබයි මමයි බුද්ධාන්ත්‍රයක උපත සකස්කරගෙන ඉන්න නිසා. එහෙමන භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නවලට පිළිතුරු දන්නව කියලා දෙවිවරු දෙැනගත්ත. එක දෙවිකෙනෙක් මේ ප්‍රශ්න හතරට අවුරුදු දොළහක් පිළිතුරු හිෙවා අවුරුදු දොළහක් කියන්නෙකොට කොයිතරන් දීර්ඝ කාලයක්ද පිළිතුරු හම්බනේමනෑ. සතරවරං දෙවරද්දරුවන් ලඟට ගිහිල්ල කෞදමී සතරවරන් දෙවරද්දරුවන් කිය සම්මාධිට්ඨිකත උත්තමයන් වහන්සේලා. එක දෙවරද්දරුවන් යටති කෝටි ලක්‍ෂයක පමණ දේ‍යම සේනාවක් පාලනීමෙනවා කෝටි ලක්ෂයක් කීවහම කොයි තරං පරිවාර සෙනගක් නං ඒ මහොත්තමයන් වහන්සේලට ඉන්නෝද මේ හතර දෙනාම සම්මාධිට්ටිකතයන් වහන්සේලා මයි බුදුරජාණන් වහන්සේ සරණ ගපු උත්තමියෝ මේදී වරත් දරුවන් ලඟටි ගිහිල්ල ප්‍රශ්නහනකොට මේකට පිළිතුර ගුල්ලො දන්නන්නේ නැති නිසා මතක් කළලා මේකට පිළිතුරු සක් දෙවිඳන්ෙන් හම කියල. සද්‍යවින්දු ළඟට ගිහිල්ල ප්‍රශ්න අහනකොට දෙවි සභාාව සද දෙවිින්ඳන්ටත් මේ ප්‍රශ්න හතරට හරියට පිළිතුරු දෙන්ඩ අරියටම පිළිතුරු දෙන්න බෑ ආං ඒවෙලාවෙ හැමෝම කතිකා කරගත්ත අපි යමු අපි යම ලෝතුරා බුදුරජාණන් වහන්සේ හම්බවෙඩ. වහන්සේ දන්නුව හැබෑම පිළිතුරු හැබෑම පිළතුරයි අපිට ඕන කරන්නේ අපි පිණිතුම් බෙම හිතඩු. අපි ඇතැම් වෙලාවට පාර යනකොට දකිනවා දෙ තාර පාරක්නම් මේ තරපාරි වලවල්තියෙනවා එ නද වවල්තියෙන. අපි දකිනවා සමහර වෙලාවට හරියට මේ පාර නැවත ඉංගිනේරු මහත්තුරු නැවිල්ල කපලා අයින් කරලා ආය තලලා ඒකට පසුද්දාලා ආය නැවත තාරද්දාලා ඒක ගානට හරිවිදිහටම සැකස්ුවොත් එතන නැවත පැල්ලමක්වොත් නැතිවෙන ගානට සකසලා හරියට මේ පාර එතන ගැසීමක් නැතුව අපට යන්ඩ අපට යන්න පුළහන් නමුත් ඇති මෙහෙම කැඩිලා වලක් තියෙන තැනකට අපි කවුරු රි සිමින් තිගෙනල දැ මුත්ෙහ එ මෙ තින මඩවලකින් අපි පිරිවොත් වැලිවෙලකින් අපි පිරිවොත් එච්චරකාලයක් මේක පවතින්නේ එච්චරකාලයක් පවතින්නේ නෑ. එහෙනම් මේ ප්‍රශ්න හතරටත් හරියටම පිළිතුරගත්තුොත් විතරමයි ඒක ගැලපෙන්න්නේ වෙනත්වෙනත් බාහිර බාහිර ආලේ පොයලින් ඇලෙවුවට මේක වැඩක් නෑ ඒකට හරියටම පිළිතුර දෙන්න ඩඕනේ හරියටම බදාමය අරවලට වැටෙන්න්න ඕන වගේ ආංගේ නිසා සැබෑම ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආව මධ්‍යම රාත්‍රියයේ දෙවිවරුන්ට ධර්මය දේශනා කරන වෙලාවක් අපේ භාග්‍යතුන් වහන්සේගේ තියෙනවා. වැඩිමනත්ම ජීවිතයේ හැම දාහකම අපේ භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ ලෝකසත්ත්වයාව සංසාර්සාගරීන් ගතරට පත් කරන්න බණකණිකමයි රාත්‍රී දහය විතර වගේ ඉඳලා දෙකතුන විතර වගේ වෙනකං අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බන් කියනවා එහෙම බනි කියන වෙලාවට ඒ වෙලාව එනකං දෙවවරු බලාගරන්නේ හරියට සමහර අවස්ථාවන වද අම්මටයි තාත්තටයි හරියටම ලිංගතුන දරු දවස පුරාහම වැඩරාජකාර ඉවර වෙලා තමන්ගේ අම්ම ඉත්තාත්යි ගෙදරටයෙන්නේ කොයි වෙලාවිදි කෙළ බලාගෙනන්නේ වෙලාවල නැද් තියවා ආංග වගේ ටත් වැඩිය ගුණයකින් බණහන්ඩ වෙලාව ලැබෙනකං දෙවිවුරු බලං ඉන්නවා සඳහන් කරනවා මෙ දිවරාජයයින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ සමග භාග්‍යතුන් වහන්සේ වදනා කළ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා මේ ප්‍රශ්න හතට අපේ භාග්‍යතුන් වහන්සේකෙන් පිළිතුරු ීමමිස්වා. ආං ඒ වෙලාවෙ තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත්තූ වනුකම්පාවෙන් මේ ප්‍රශ්න හතරට පිළිතුරු ලබල දෙන්නේ. ආංගේ පිළිතුරයි මේ ධර්ම දේශනාවී සඳන් කලී. සබ්බ දහනන් ධම්ම දානම් ගිනාති සක් දෙවිඳනි සියලෝම ධහනයන් පරිදවල දිනෙන එම දහනමයේ පිංකමක් මේලෝකගේ විතොත් ඒ මහා කුසල කර්මය තතාගතශවී සද්ධර්මදානයයි එහෙමයි අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවිීන්ද්‍රයන් වහන්සේට මතක් කලේ සද්ධර්ම ධානම මීලෝකගේ ශ්‍රේෂ්ට වෙන්නේ සද්ධර්ම ධානය මීලෝක ශ්‍රෂ්ට වෙන්නේ ඇයි ධානී තමයි මීලෝකය ශ්‍රෂ්ට වෙන්නේ මු ධාන පාරමිතාව කියන්නේ විශාල පාර්මිතාව මේ ධාන පාර්මිතාව පිළිබඳව සඳහන් කරලා තියෙන උදාහරණයක් ධර්මය සඳහන් කරනවා ධාන පාර්මිතාව කියන්නේ විශාල භාජනයක් නං අනිකුත් සියලුමුම පාරමිතා තියෙන්නේ මෙමි භාජනය භාජනය ඇතුළි තියෙනෙ දේවල් වගේ කියලෙයි සඳහන් කරන්නේ. එහනං හිතාගන්නපුොළොහන්ද දාන පාර්මිතාව කියන්නේ කොයි තරං විශාල ඉදි කියලා. අති මහක් අතිවිශාලයි පිනිතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දක්කිනා විභාංග සූත්‍රයේ ධන පිළිබඳව අති මහත්තෝ විග්‍රහයක් ඉතාමත්ම මනරම්බෝ විග්‍රහය සිද්ධ කරලා තියෙනවා එහිදී සඳහම් කරනවා පෞද්ගලික දාන දාහතරක් විග්‍රහ කරලා තියෙනකොට තෙරිසං සතිකුට එ බත්වේලක් දුන්නොත් අනාගත ජීවිත සීයකට අපි දුග්ගිෙන නිව්ව බවට පත්තිෙනවා දුස්සීල කෙනෙකුට එක් කෑමවේලක් දදුන්නොත් අනාගත ජීවිත දාහකට අපි දුග්ගිනිි නිව්ව බවට පත්වෙනවා. තෙරුවන් සරණ ගිහින් තිසරණ සහිත පංචසීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙකුට දන්දුන්නොත්. අසංකයක් අනාගත ජීවිත වලට විපා කළබන්්ඩ පුළුවන් සෝවාන් සකුදාගාමි අනාගාමි යරිහත් බුදු පසේබුදුම උත්තමයන් වහන්සේලට දන්දුන්නුත් ඒ විපාක අච්චරයි මෙච්චරයි සීමාවකින් දක්වඩ බැහැකීන කාරණාව සඳහන් කළ. පිණිතුන මේලෝකීතියන ආයෝජනී කරන්න පුළුවන් එකම ස්ථානී ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනී. ඔබට මට ගිහිල්ල මුදල්තිීනවන බැංකෝල ආයෝජනී කරන්න පුළුවන් යම් යම් දේවල් තයෙනවනම් ඒ තියෙන තියෙන රමට යම් යම් ස්ථානවල යෝජනය කරන්න පුළුවන් ඒ දේවල් අපට සසරට උපකාරයක් වෙන්නේ සසරට උපකාරයක් වෙන්නේ නෑ මුගද මේ ශසරගම්න බොහම දගයි හැබැයි මේ සංසාර ශාගිරය ඇවිදිගෙන යනකොට අපේ සසර සූපත් කරඩ අපට විශාල බැලපෑමක් ඇති කරන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය අපට විශාල උදව්වක් වෙනවා විශාල උදව්වක් විතරක් නෙවෙයි ඒක සීමාවක් දක්වන්නට බැරි තරන් ඒකනෙ සඳහන් කරන්නේ දම්මං විනා නත්ති පිතාචමාතා ධර්මය හැරැ සත්තන්ට වේ නම්මෙක් තාත්්‍ය එෙක් වුණු කෙනෙක්මි ලෝක ධාත්වයි තවත් නං තවත් නං නෑ ධර්මය විතරමයි සත්වන්ට මේ සසරදි පිහිට වෙන්නේ. එහෙම කෙනෙකුට කෑමක් බීමක් දුන්නහම් ඒක නමුත් සසරදි අපට යම් කාලයකින් විපාකදීල ඉවර වඩ පුළුවන් නමු ලෝතුරා සම්මාහා සබුද්ධ ශාසනයේ අපි ආයෝජනයක් සිද්ධකලොත් ඒ ආයෝජනයට පුළහන්කම තිබෙන සසන වසනතුරු නිවන් දකින තුරාවටම අප පි ආරක්ෂා කරන්න රැක ගණ්ඩ බලාගණ්ඩ සසර ගමනින් සසර ගමනින් එතරට පත්කරවන්න නිරයංවල උපත සකස් වෙන අු නැති කරලා දදාණ්ඩ භව සකස් වෙන ආකාරී නැතිකල්ල දාාණ්ඩ නිවං අවබෝධ කරවන්ඩ. ලෝතුරා බුද්ධ ශාසනයකට පුළහංකමතියෙන්වා. ආං එහෙමනං ලෝතුරා සම්මා සබුද්ධ ශාසනය පිට ආයෝජනය කරන්න පුළුවහන් නං එක කොයිතරං වටිනවද බුද්ධිමතුන් මහා ප්‍රඥාවන් තෙන් ලෝතුරා බුද්ධ ශාසනය ආයෝජනය කරනවා දන්දීල සිල් රැකල පාරමිතා පුරල බනභාවනා කරලා. ඔබත් එහෙම ආයෝජන කරපු අයද කියන කාරණාව තමන්ගේ හතුවතින් විමසණඩ ඕනේ. මෙලෝකේ සියලුම දාානයන් ඒ අයිරින් දන්දුන්න ධර්ම දානයේ දිනන්නේ ඇයි කෑමබීමවලට පුළුහංකමතිබෙන්නේ ඇඳුන් වත්ත්‍රාදී මේ දේවල්ලොට පුළහංග මක්තියෙන්නේ යම් කාලයක් පිතරයි යොබයි මමයිල්ළඟ පවතින්ද. ඇයි ධර්මදානී කෙනෙක් සසරින් එතරට පත්වෙන්ට ධර්මයධනී කළා කියන්නේ එක කොයි තරං කුසලයක්ද මටත් සසරින් ඉතරවෙඩ ඒ පිනම ඒ පිනම හුදටම ප්‍රමාණවත් කෙනෙකුට මම දම් පදයක්හරරි පහදල දුන්නේ. ඒ නිසයි අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මහනිනි සසරින් එතරට පත්වෙන්ඩ යන ගමන පොළුහංකම තියෙනවන්නන් තාව එක්කිලෙක්ව හරි මුදවන්ඩේ ඒ වෙනුවෙන් වෙහසේඩ එහෙම අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලදන්නේ ඇයි එතරන්මම සසර අතිශේ භහයාන්ක නිසායි. එහෙමන මේලෝකයේ සැබෑම සත්පුර්ෂම ධර්ම ධනප්‍රතිාණන් වහන්සේ කවුද ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මයි ඔබට මට අනුකම්පා කරලා මේලෝකයට කිසි ම අඩුවක් නැතුව සැබෑ නිර්මණල ධර්මය කියල දුන්න ඔබේ මගේ සසරගමනින් එතරට පත්වී මුදිසාම. එහෙමනම් සඳහන් කරනවා හැවයි අපි දන්නමී මෑතිවගේ ඔබට මට ධර්මය ධනය කර මහාසත්පුරුෂයන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ හැරුණහම සාරිපපුත්ත මෞද්ගල්ලය නාදමේ මහෝත්තමයන් වහන්සේලා හැරුුණහම මෑත යුගගේ ඔබට මට මේ ධර්මය අහ්ඩ ලබුණන මොනධර්ම දාන ප්‍රතිාණන් වහන්සේ නිසාදේ ඒ තමයි ධර්මාසෝක මහරජ්ජුරුවම සංසාරයෙන් එතරට පත් කරන්ඩ මාර්ගය ඉවර කරල දුන්න පුංචිම පුංචි පුංචි සාමනේරයන් වහන්සේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ උන්වහන්සේ නිසයි අද ඔබයි මමයි මෙහෙම බනහන්නේ උන්හන්සේ ඔබ ගැන දෙකල මං ගැන දෙකල අපිට මහත් වූ අනුකම්පාවක් සිද්ධ කරලා. ධර්මාසෝක මහරජ්ජුරුවොත් එකතු පාදා කරගින්. ධර්මාසෝක මහරජ්ජුරුවන්ගුව ධර්මී පිහිටොවෙල සංසාර සාගරයෙන් එතරට පත් කරවෙලා සම්මා සබුද්ධ ශාසිනය මේ ලෝකයේ ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙහෙසුනේ පුංචි ස්වාමීන් වහන්සේනම ඒනංකා. අපි පුංචි කෙල කිව්වට උන්වහන්සේ පුංචිනෑ පුංචී කියල සඳහන් කරන්නේ ඒ කාරණාව සිද්ධ කරනකොට ශරීරයෙන් බොහොම පුංචි නිසයි. ධර්මාසෝක මහරජ්ජුරුව ධර්මාශෝක වෙන්ඩ කලින් අසෝක මහරජ්ජුරු අසෝක රජ්ජුරුව චන්්ඩාසෝක මහරජ්ජුරුව බවට පත් වනාා ඒ කාරණ අප පෙන්තුම් හොඳාකාරම හොඳාකාරම දන්නවා දික් විජයේ ප්‍රතිපත්තියයි ඉස්සෙල්ලාම ජරුව කරන්ට පට ගත්ත අනිත රටවල් බලින් අල්ල ගත ුද්ධ කරළ. හැබැයි කාග යුද්දේද තමයි රජුරුවන්ගේ හිත දර්නුටම් පැරුණි. දහස්ගනන් මිනිස්සුන්ට වේදනාව බය ශෝකය දැනින්ට පටන්ගතා. රජ මාලිගාව යුද්ධ කරල දින පුනි සාමතවරු මිනිස්ශු සතුින් යුක්තව කාලය ගත කරන්න විධ උත්සවවාදයයේ සම්පාධන කරලා තිබුණත්. ෝ රජ්ුරෝන්ග හිතේ දුක්කි තිරිවෙලා තිබුණේ. කොයි තරම් මිනිස්සු ඝාතනය කලාාද. කොයි තරම් යුද්ධයක්ද මං කළේ ඇයි මම මෙහෙම දෙයක් කලේ කෙර දුකින් තමයි හිටිය. ආං එහෙම ඉන්න වෙලාවෙ. අපේ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ සංසුන් ඉදුරං සහිතව මාලිගා විස්සරහ පාරි පිට් පාති වඩිනවා. උන්වහන්සේ දැනං හිටිනේ රජුරුව මන්දිය බලාගෙනදී රජ්ජුරෝ මංගන පැහැදයි රජ්ජුරුව මාව මාලිගාවට එක්කර ගනිී රජ්ජුරුව මගෙන් බණහයි එක උන්වහන්සේ දැනගෙන හිටදැනගෙන හිටි නන්නේ. හැබැයි රජ්ජුරුව සීමදුරු කවුලුවෙන් පාරදිහය බලාගෙනන්න කොට දකිනවා සංසුංගු ඉදුරං සහිතව බෝම ගමම් බිමං පුදුම විවේකෙන් වඩිනේ පුංචි සාමනේරයන් වහන්සේ හිත බොහෝ පැහැදුුණා සේවිකෙන් යවල මේ උත්තමයන් වහන්සේ මාලිගව්ට ගන්න ගත්ත මාලිගව ගන්නගෙන කතා බා කරලා දම්පිළි ගන්නල බනත්තනවා ආන එදා තමයි ස්වාමිණී ඔබහන්සුවේ පැදිබූමට පත් කලේ කව්ද ඒනිකුට ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ ශාසන භාරධාරීන් වහන්සේ මොගගලී පුත්තති සමාරාතන් වහන්සේ. මොගලී පුදතති සමහරහතන් වහන්සේ ළඟට එ පුංචි සාමනේරයන් වහන්සේ අශෝක රජිරෝන් ඉක්කරගයන්නේ එදා පටන් දික්විජයේ ප්‍රතිපත්ති අතහැරපු අසෝක රජතුමා ලෝතුරා සම්මා සබුදධ ශාසනය මේ ලෝකේ පුරාවටම පතුරුවන් මහත් වූ අනුකම්පාාව මහා මෙහෙවරක් කරපු උත්තමයන් වහන්සේනමක් බෞ්ට පත් වනා ධර්ම විජය කරන්නට පටන් ගත්තා. එදා නිගරෝධ සාමනීරයන් වහන්සේ නොහිටින්නට ඔබට මටවත් මේ ධර්මය අහඬ ලැබෙන්නේ වහ ලැබෙෙන නෑ තුන්විනි ධර්ම සංගායනාව සිද්ධ කළ. අසු හාරදහසක් වෙහෙර විහාර සිද්ධ කළ ඒ වෙහර විහාරවල් වලට සර්මච ධාතුන් වහන්සේල ධාතුන් වහන්සේලා පවා හම්බ වුණ. ලෝතුරා සම්මාන් සම්බුද්ධ ශාසනී න්න තිීවිනින් වැඩ කටිතු කළ. බුද්ධ ශාසනයේ විනාශවෙන්න ගියපු මොහොතක ශාසනය නැවත නගා හිටවා. දවසක් මහරතන් වහන්සේර ලඟෙට ගිං හනවා. ස්වාමිනී මම ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය සැබෑ දායකයක්ද. දාය නමුත් බුද්ධ ශාසනය ඥාතිීත්‍යයක් නය කල සඳංක ඥාතිිත්තේ බන්න මනුව තුමන් කරන්න ෝන. ඔවේ ලේ ඥාතිකන්තියන යම් කෙනෙ. උරම කරුමකම්තියන යම් කියෙ බුද්ධ සාාසනයේ, පැවිදි කොළොත් ඥාතිවෙඩ පුළුවන්. ආ ඒ වෙලා වේ මහින්ද කුමාරයි සංගමිත්තා කුමාරියයි පැදිවෙඩ තීරණය කරන්නේ. බුද්ධ සාාසනයේ පැවිජුණහම්. මළ මහත් ලෝකධාතුව, පුරාාවට යුද්ධ කර යුද්ධ කර යුද්ධයෙන් ේ ලාල දින දිනිදපු මේ රජරු ඒක නතර කරලා. සංසාරෙන් එතරවෙන්න මගේ මිනිස්සුන. ඒකට මේ මරස්සු ලෝකට පියාවේ. ධර්මය තවමත් ඇහෙනවා මේ සසරෙන් එතරට පත්තෙන්න්න මගේ කල්්‍යයාන මිත්‍රීණී කියල දහම්පණි විඩිය මිමුළු මහත් ලෝකධාතුව පුරාවටුම් විසරුවන්ඩ කටයුතු කළ. එහම කටත්තු කිරීම ප්‍රතිඵලයක්ක් විදිහට තමයි ධර්මාසෝක මහරජ්ජුරූ අපේරටටත් තමන්ගෙමෙලෙන් මේ ලෝකට ජාතක වෙච්ච මහින්ද කුමාරයා. සම්බා සම්බුදධ ශවාසනය පැවිද්බූ මිට පත්වනහම අනුබුදු හිමි මහින්ද මහරහතාන් වහන්සේ අපේ ලංකාත්තලයට වැඩල අපිට මේ ධර්මීධානී කරන්න. එබැයි මොන වගේ කුසල කර්ම කරගත්ත කෙනෙක්දම මේ ධර්මාශවකමහරත්යුරු. සඳහන් කරන්නේ සසරේ පැිවෙෙන් දෙෙක්වි දිීට ඉපදිලා හිටිය තවත් සහෝදිරයෝ දෙන්නෙක් ඉන්නවා ඒ සහෝදිරියෝ දෙන්න තමයි එෙතට පෙන ගැන සඳහන් කරනකොට අඇති දිරිගද ධර්මසාකච්ඡාවක් කෙදන තියෙනවා. සඳහන් කරනවා මේ නිග්‍රරෝධ සාමනීරයන් වහන්සේත් ඒේුණකට අපේ ලංකාවවින්ඳපු දේවානම් ප්‍රතිීස මහරජුරෝත් ගෙවාගේ මේ අසෝක රජජුරෝත් මේ තුන්දනම ඒ කාලී එකට සහෝදරියෝ පැණිවෙළදාම් කරනකොට පසේ බුදුරජාණන් වහන්සේට පැණි පෝජ කල ප්‍රාර්ථනාවක් කළ ස්වාමීනී මම විශාල දීපයකට අධිපති හරජෙක් බවට පත්තෙන් ඩෝනි වනම් ප්‍රාර්ථනාව විශේෂයි පාත්ථනා කරඩම කරඩ මූනිම පිංකමක්ම කරල ප්‍රාර්ථනා විශේෂයි. ඒ කාරණාව තුළ සඳහන් කරනවා පැනිි පූජ කරලා අහසි වහස සෙසට යොදුනක් පොළොවිම්පොලෝ යට දෙසට යොදුනක් අනසකො පිහිටවන්න පුළුවන් ද්‍රීප් චක්‍රවර්ති කෙනෙක් මං වැඩුව නිහෙමයි පාර්ථතනාව කෙනි ඒ ප්‍රාර්ථනාව කරලා ඒ ආකාරයමිටවා පුතේ කියල පසේ බුදුපියාණන් වහන්සේ වැඩපුහම් එ තමන්ගේ සහෝදරය දෙන්නට අනුමෝදන් කරන ගිය. සහෝදරයෝ දෙන්න මේ පිනේ වටිනාකම දන්න ති නිසා එකනෙ කිව් ල්ලා ීසි කරපංු බේෝ පින්න මහා සාගරෙන් හහා පැත්තර කිව්වා. අනනි තක්ෙන කිව් ල්ලා වීසි කරපංු බියෝ පින මේ සැන්ඩෝල් ගමකට කියලා කිව්වා. නමුත් පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරං පින් අනමෝදංගෙනවා. නම්ති අර කිව්ව එකට විපා කල බෙන්ඩි පාය ආගේ නිසායි ෝක හරජරු දේප චක්‍රවර්තිී රජෙක් බෝට පත්වයන කොටල්ලා වීසිකරපං ඔබේ උපන මහසයුරෙන්ගේ හ පැත්තිර කිව කියෙන අපේ රට දේවානම් පෙතිස් මහරජ්ජුරෝ බවට පත් වෙලා එපදුනාා කියලා ධර්මීය මහරහතන් වහන්සේට කියල දුන්නා ඒළඟට සඳහන් කරනවා අල්ලා වීසිකරප උබේ ප සැනොල් ගමකටක පු කියේෙනා නිගරෝධ සාමනීරයන් වහන්සේ විදිහයට උපත සකස් කරගත්තා කියන කාරනාව සඳහන් කරලා තියෙනවා නමු සඳහන් කරනවා ධර්මා සෝක මහරජ්ජුරෝ ලෝතුරා සම්මා සබුද්ධ ශාසනය අපේ රට එවපුහාම ඒක ප්‍ර්‍යූපකාර වශයෙන් කෘතුගන සැලකීමක් වශයෙන් අපේ රටේපු දේවා නම් ප්‍ර තිස මහරජ්ජුරෝ ගං විදිී මුතුමැනිිවෙලින් පණුරු පාක්කුඩම් වලින් කෘතුගුණ සැලකීම උපහරයක් දටේ යවනො දඹදිවින් ඒ වටිනාකමට ඒවන්ඩ පුළුවන් රංග්‍රිදිී මුතුමැනිි කල තරං වටිනාකමක් නෑ කියලා. අපේ රටෙන් යව්පු රංගිදිී මුතුමෙනනික්කලට වටිනාකමට ඒරටෙන් එවන්ඩ දෙයක් මේ රට නැවත නෑ කියලයි සඳහන් කරන්නේ ඇයිහෙම අරපින අනමෝදංවීම කුසලයක් වෙදි හටයි එච්චර සැපසම්පත් අපේ රටේ දේවානම් ප්‍රතිත් සහර්ජුරන්ට ලැබනිි කියන කාරණාව සඳහන් කරනවා එ වෙන කෙනෙක් කරපු පිනක් අනුමුූදංවීම කොයිතරං වටිනුවද කියෙන කාරණාවත් එෙතෙන දිගින් දිගට සාකච්ඡා කරන්න තියෙනවා. අපි හැමවෙලේම කල්පනා කරන්නේ යම් පවක් සිද්ධ වුුණුත් ඒ පව ගැනම කල්පනා කරනවා නමුත් අපි කරගත්ත කුසර කරම අපි අමතක කරලා අපි අමත කරල දානවා මේ අපි සාකච්ඡා කළේ නලෝකයට මහත් ලෙස ධර්මදාානය කර මහා දානපතිාණන් වහන්සේ මෑතයුගේ තුංගිනි ධර්ම සංගායනාව සිද්ධ කරල ඔබටමට මේ ධර්මීවිර කල්ලදන උත්තමයන් වහන්සේ එම ඔබටත් මටත් අදත් තාක්ෂණයේ දවුණු ජුගේක මේ විදිහට ධර්ම දේශනාවක් පටිගත කරවල ලෝක සත්වයාටම ධනී කරලා යම් කෙනෙක්ක ඒ බනපදයක් හල පැහැදුනානං ඒගොල්ලුන් ගිහිතේ අංශු මාත්‍රය කර ්‍රද්ධාවක් බුදුපියාණන් වහන්සේ කකිරේ පුදුනානං ඒන් පිං රැස්වවෙන්නේ පළමුමුවම කාටදේ. ඔබටමයි ඒකයි සඳහන් කළේ ඒක මහ කුසල කර්මයයි එහන සියලුම දාානයන් පරදවල දිනන්නේ ධර්ම දාානයයි සංසාරසාගරයෙන් එතරට පත්තෙන්ඩ ධර්මය අවශ්‍යමයි සංසාරසාගරයෙන් එතරට පත්වෙෙන්නේ කෑම්බීම තිබ්බට කෑම්බීම තිබ්බට නම්බෑ එන ඒළඟට සඳහං කරනු සබබ රසං ධහම රසං ජිනාති සියලෝම රස්සයං පරිරදවල දිනන්නේ ධර්ම රසය යයි මේ ලෝක කොයි තරං රස තියෙනවාද ඇබුල් රස් තිත්ත රස්ස පැනිරස්ස කටුකරස්ස කිසි මරහක් නැති රස මෙහි විදි රසවල් මේ ලෝකේ ඕන රම් තියෙනවා. රස තන්හා අපට තියෙන නිසා වේ දැන් එකක් වැෑංජිනියක්ක එක බට්ික් අපට කණඩ බැරිජය. පළුහන් කොසේ තියන ගින්න නිවන්න නං වෑන්ජින නැතුව බට්ටික වුන ටි වුොත් අපට හොඳට ම්පරණනුවත් හෙමෙනමේද එහමයි. අතීතිය මුතුම් මිත්තු සමහර කාලවලදී පනකෙන්ද රැකගණ්ඩෝන නිසා බෙමිනිිතියසාය කාලේ අපේ රටේ ඇති වුණහම අපේ සමහර උත්තමයන් වහන්සේලා හුම්බස් දල්ලලා අනු බව කලාගල සඳහන් කරනවා. උබස් දල්ල කියෑන්නේ හුම්බහේ අග කොටස ඒ කියෑන්නේ වේයන්ගේ කෙලවලින් තෙත්වෙලා තෙත්වෙෙලා හදලා අවසාාලිටම හැදන අවසං කොටස නහන්සේල අනුබව කලා කර සඳහන් කරනවා රසේබල්ලද නෑ පනකින් දෙරකගෙන ධර්මය ආරක්ෂා කරන්නේ. ගිනිසීරී යාතු කොලාාතු අරගෙන විල්ල වංගිරිි වලට දාලා කොටලා ඒවගේ සාරය අරගෙන වැළඳුව කළ සඳහ කරනවා මොකොටද පනාරක්ෂා කර ගන්ඩි ඒගොල්ලු රසේහි්වනං රසව්ුවනන් එම මේ වානු බව කරන්නේ නේ මේ ලෝකයේ ගොඩක් රසයට යට පත්වෙලයින්. එතන්ඩක විකාල බෝජන ශක්ෂාපදේවත් රැකින් පුළොහොඳ කියමේ රසේනිසා බුලොත්ති ටක්වත් අඩුම තරම බුලොත්ති ටක්වත් අරු තරමේ දොලයිෙන් පස්සේ ග්ඩමයිය පිහද නැයි. මොනවාහරි හපන්ඩ දෙන්න ඕනේ අඩුම්තරම කහට රසේ හැරි දිවට ඔගරට දත්තලට දැනෙන් තක ිහෙන කොයි තරන් රස තන්හාාවට අපි අහුවෙලා ඉන්නවද. වැංජෙනනය එකක් විතරක් ක අපි බට්ටික් කනුට ඒ වැෑංජනී හදන කුවිතර දුගක් විෙනවාද. මේක රස්යං දාන්න ඒ රසේ දානකොටත් අපි නැවත හදන ගමන් කටේ තීතිය ටිකටි හරි බලනවා සම්බෝලයක් කරරි හැදුවොත් ඒක ලොනු මදිද ඇබූරා මදිද මිරිස්සර මදිද ඒ බලනඇද බලන හැබයි තව ටිකක් ඒකට තවත් ං්ජනයක් එකතු වෙනවනන් තවත් රසයි ඒනිසාප මොක කරන්න වැෑජින පහක අයක් අතරම තරම හදාගැන්බ ැබේ වෑ්ජන පහක්කායත් බට්ටිකත් එක එකට එකතු කල්ලා අනලා වලදනකොට අනලා අපේ කුසේ තියනෙනකොට කුයි තරක රසයක් අපට දැයිනවාද නමුත් කෑමකට බීමකට ඒරසේ දැවුනට ඒරසේයට බෑ ඔබෝමාව සසරින් තට පත් කියරන්න ඒරසේයට පුළුහංකමතියෙන්නේ තව තවත් මේ කාමයම් පිළිබඳු තන්හාාව ඇති කරවලා ඒ රස තන්හාාවට පුළ හංකමතිනෙන ඔබෝමාව නිරේගමී කරවන්නේ. උදාහරණය කර සඳහන් කලොත් මස්මාලු කණ්ඩ කැමිතිවන කෙනා යම් මසකට වැඩිපුර ප්‍රියමනාපේ දක්ුණ වනන් එයා මොකද කරන්නේ ඒ සත්‍යාව මරලහරි එයාගේ රසේ බුක්තිවිඳන්න එයා කටයුතු සම්පාජනය කරගන්නවා එතකොට මොකද වෙන්නේ ප්‍රාණගාතයක් සිද්ධ වනාහම ඒ ප්‍රාණගාතේඒ සැපේටක්ක යනවද දුකට එක් කරගෙන නවාද එය වික්කරගෙනයන්නේ දුකටල් එන ආන් තන්හාාවට කරන්න බැරි දෙයක් කරන්න බැරිදියක් නෑ උදං සඳහන් කරනවා හැබැයි ධර්මය පිළිබඳව ඇතිවෙන රසය ධර්මශ්‍රවනය කරන්න රසයක් ඇතිව වුණොත් එක හැමෝටම ඇහන්නත් නෑ හැමෝටම අහන්ඩත් බෑ හැබැ හම අහන්ඩත් බනාහන්ඩත් පින් තීන්ඩුවන බනහන්ඩත් පින්නැතිව බනහන්ඩ බෑ ඒ රසේ තීරණ නය බොහෝ දෙෙනකුට ඇයිඒ බනහන්ඩ ධර්මශ්‍රවනය කරඩ ඒකි රසයවිින්ට පින්කරලා නැ්ිනිශසාා සමහරයි ඉන්නවා පාලියෙන් බනහන්න කැමති සිංහලින් කීවනුට වැඩියේ සිංහලිං කියවනකොට යම්රසයක් අපට තේරෙනවා නේද අපට රසයක් දේනවා හැබැයි සිංහලට අපි පරිවර්තනය කරලා අරගත්තට අපේ බහගගේතුන් අහංසේගේ දේශනාව පාලිියෙන්ගහන්න කැමැතිම ඉන්න මුකද පාලියෙන්ග අහනකොට කියවනකොට අපි පෙරල්ලගන්නවට වැඩිය රසයක් ඒකතුළේ තවත්තියෙනවා හෙම බණහන්ඩ කැමිතියයි මේලෝක ඉන්න ඔබට වඩා මට වඩාය. ධර්ම රසයට පුළ හංකම තියෙන ඔබෝ මාව සසරීම් මොද වන්ඩ ඒනන් තීරණය කරන්න කොයි රසේට ද අපි ඇබ්බැහි වෙන්ඩෝනිි කියන කාරනාව. ඒළඟ ප්‍රශ්නයේ තමයි සියලෝ රතිීන් දිනෙන උතුම් රතියකු මේ රතිය කියන්නේ කැමැත්ත එතනති භාගියතුන් වහන් සසේ සඳහංකලා සියලෝම රතිීන් දිරන උතුම් රති තමයි ධර්ම ධර්මය යෙදෙනකොට තමයි මේලෝකේ තියෙන උතුම්ම රතිය කියල අපේ භාග්‍ය තුන් වහන්සේ අපට කියල දුන්නා. තන්හක්කයෝ සබ දුක්කහං ජිනාති මෙලව උතුම් ව පලේ ලැබෙන්නේ කුමක් දුරු කිරීමෙන්ද ඒකට පෙළතුර තමයි තන්හක්කයෝ තහාාව ක්ෂය කිරීමෙන් තමයි මේලෝකේ ලබ්ඩ පුළුවන් උතුම පලේ ලබන්ඩ පුළුවන්කම තියෙන් නි කියන කාරණාව සඳහන් කලාා ඒ තමයි. බුදුපියාණන් වහන්සේ පසේ බුදුපියාණන් වහන්සේ මහරහත් බෝධිය මේ මේ කාරණත්වනම ලබන්න පුළුවහංකම ලැබෙන්නේ තන්හාවක්ෂය කිරීමෙන් තන්හාවක්ෂය කරන්නේ නැතිව ඔබට මට කවදක් කොත්මි දුකින් මිඳින්ඩ බැහැ කියන කාරණාවයි සඳහන් කලින් උදාහරණයක්. විශාකා සිටදියණිය එක අවස්ථාවකදී බොහෝම සෝංවෙ චූපාසිකාවක් වේදනාවක් හිතර දැවුණ ඒ තමන්ගෙම පොතකුගේ ඉතාම ආදරණය දූනියයක් මිනිබිරිියක් කළුරිය කළ දරාගන්න බැරුව ආදහනය කරලා කොන්්ඩෙ මේ ශරීරයිඇනු පැළදනු තත් කරගෙන භාග්‍යතුන් වහන්සේලඟටආවම හදවාලයේ කට හදාගන්නේ දු පියාණන් වහන්සේයහනව හදවාල විශාකාවෙනි මේ කොන්්ඩෙයි වස්තරයි තෙත්කරගෙනු කොහදම යන්නේ. ඒ වෙලේ සඳහන් කළ ස්වාමීණී මගේ මිරිබිරිියක් අද කලුරිය කළ එකට බොහොම දරාගන්න අමාරුයි. සස්රෙන් එතරයන්ට සෝවාන් ආරය බොහොමට පත්ත චෝපසිකාව බුදුරජාණන් වහන්සේ ඇගේ හිතාහදන්න මහා ප්‍රඥාව අවධිකරවන්න නෝන නිසා ප්‍ර්නයක් අහනවා විශාකාවෙනි මේ නගරේ කොච්චර ජනතාවක් කන්නවාද. සැවත් නුවර හත්කෝටියක් තරන් ජනතාව ඉන්නවා කියර සඳහන් කළ. විශාකාාවනි ඔබ කැමති නැද්ද හත් කෝටක තරන් ජනතාව ඔබේ දුවරු දරුව මනබුරු මිනිිියෝ වීමුවට කැමති නැද කෙලෙවා ඉස්සරෙන්ඳපු කිරියම්මල කිරියත්තල නත්ත පනත්ත කිත්ත ඒ ගොල්ලු ඒ ගොල්ලු හරි කැමති දරුව තමන්ගේ දරුව වතාව දර හම්බ කරනවා දකිින්ට හරි ආසයි. අදනං ඒ කාරණාව අදනගේ කාරණාව බොහ දුල් ලබයි හොයා ගන්න නැච්තර නමු සඳහන් කරනවා මොකද නැත්ති ස්වාමීණී මේ හත්කෝටියයක් තරන් ජනතාව තර දරු මුණපුරු ලබන්න කැමති නැද්ද කෙවා. ඒම අනකොට සඳහන් කරනවා මොකද නැත්ති ස්වාමීණී එච්චර දරු මුණුබුරු ලබනවානම්ම ොම සතුටියීකව ක සඳහන් කනවා දවසකට කීදනෙක් මේ නගරරි මැරෙනවද. අඩුමතරමි දහදනෙක් නමදනෙක් අටධනෙක්වත් එක් කෙනෙක්කත් ස්වාමින මේ නගර මැරෙනවාමයි මැරණනෙ තියගෙන් මේ නගරි හිස්්නය කලකවා ඒවිලේ සඳහන් කරනවා අපේ භාග්‍ය තුන්හන්සේ. එහනං විශාකාවෙනි එකම දවසක්වත් ඔබට පුළහන්දමි තෙතනැති වස්ත්‍ර ඇදගෙන තෙතනැති කොන්්ඩෙත් එක්ක ඇඩීම් දෙඩීම් වෙලපීම නතු යිඉන්ඩෙ කියලෙවා ශකාට තේරුන තමන්ට වැරදුුණනා කියන. සඳහන් කරනවා ස්වාමිණී එහන එච්චර ධරමුණ බොරෝ හිටියොත්මට කවදයක්ක්වක් තන්නනයතු ඉහබ වෙන්නේ. ඉන්නහම්බ වෙන්නේ නෑ. තන්නාව නිසා නෙවීද කියන්නේ ස්වාමිණී මට මෙච්චර ධර්මුණර බොරන්නම් කොච්රම් හොඳද. අප ් කියේනනේ ට රත්තරම් මාලයක් තේරුනම් කොයිතර හොද. රත්තරම්මාල හතක්තිබුණොත් එකවගේ නෙවෙයි සඳුදට වනේක අඟහරුවදට වනේකක්. බදාදට වෙනනිකක් දන් කොයි තරන අපි කමදී. ඇැබයි රත්තරම් මාලා හතක්ති කියනෙන කියලා හොරෙක් ැනගත් උත්තේ දිදරි ඒගෙදිර අපිත් දන්නවා නන් දැන් හොරු දන්නවා අපේ ගෙ රත්තරම් මාලා හතක් තියරෙනවා කියන අපිටත් සතුරින් නිදාාගන්න පුොන් විදරත්තී බෑන අපට රාතරෙන් නිදාගන්න අම්ඹවෙෙන නෑ අපි කල්පනා කරනවා කොයි වෙලාවේ මේඇතුළු ටැවිල් අපිට ගහලාහරිරමේ මාලා හතාරගෙන යිද මෙහිතෙන්නේෙ ඉහිීතෙනවස්ථා තියනවනම් දන්න්නාව නිසා ප්‍රාත්‍රීටි නිදාගන්නවත්තන්ඹ වෙඳිනේ තන්නාව නිසා ඒකරඇකරක ඉන්ද හිතෙනව මෙරලා ගිහිල්ල සමහර වෙලාවට ඒ මාල හත පිළිබඳව තන්නාවේ මෙල්ල ගියෝත්න් ඒකෙම සතෙක් වෙලා ඒකෙම සතෙක් වෙලා උපත්තියලබඩ තිරි තියෙනවාඒගේ සඳහන්කල්ල තියෙනවාර නි කුණෙක් වෙල එපදුුණ ස්වාමින් වහන්සේ හලතියනවනේ ස්වාමින්න් වහන්සේනම ඉනි කොුණෙක් වෙලා ඇපදුුණා ජීවර ඒකරතිමුණ ආසාාව නිසා ක ඇති ඇති භානකමේ තන්හාාව එතින ද අපේ භාගතුන් වහන්සේ සඳහන් කරන උපාසිකාවෙනි කෙනෙකුට ආශාවන් සීයක්තියෙන් වනං එයාට දුක් කීයක්තියන්වද සීයක් තියෙනවා උපාසිකාවෙනි කෙනෙකුට ආසාාවන් පණහක්තියෙන්වනං එයාට දුක් පණහක් තියෙනවා විශාකාවෙනි යම් කෙනෙකුට ආසාවන් ධායක්තයෙන් වනං එයාට විපාක දුක් දයක් තියෙනවා. එක්කනකුට එකක් තියෙන නං. එයට තියනෙ දුක් එකයි. හැබැ ඒක්කනකුටේ එකකා සාාවක්කවත් න ති නංග. එයට කිසිම දුකක්. ඒයට කිසිම දුකක් නෑ. නම් ොහොම ගැඹුරු සූත්‍රයක් බොහම කෙටියෙන් සඳහන් කළට. එම් දුක නිවාලන්නට නං තන්නාව දුරු කරන්න ෝනි. ම් තන්හාාව දුරු කරන්න නං. ස්ෙල්ලාම ලවතුරා බදුරජාණන් වහන්සේ පිළිබඳු ශද්ධාව ඇති වඩ ඕනි ශදධාව ඇති වනාම මේ ධාන පාරමිතා ආදම පාරමිතා පුරන්්ඩ ඕනේ එහම පරමිතා පුරුණ ගමං හිතනවා සිල් රකින්්ඩෝනි කියලා සිල් රැකෙනකොට හිතනවා ප්‍රඥාව ප්‍රගණ කරඩ ඕනි කියලා ප්‍රඥාප්‍රගුණ කරග යන ගං හිතනවා දැන්නම් බම සසසිරින් එතර වෙඩ පෙරම්පුරන්ඩ ඕන කියලා එහෙම පෙරම් පුරාගෙනයන ගමන තමයි මේ ධන සීල භාවනනාත්‍රවිද ුණයක් ක්‍රියාවන් මේ සරි පෙරම් රල පෙරම් රල් ියොම් මගයිතර කරගණ්ඩ ඔබන මට ලැබෙන්නේ මේ දේශනා අවසංගෙන කොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මතක් කරනවා ස්වාමිණී එසේනං ඔබහන්සගේ ශ්‍රාවකයින්ට කියන්ඩ ධර්මදේශනාවක් අවසංගෙන කොට බනපද දෙකක් තුනක හරි සාකච්ඡාවක් අවසංගෙන කොට අපිෝ මතක් කරලා අපිට පිං අන මෝදන් කරන්න කියන්නඩ ස්වාමිණී ඒ බව ඔබහන්සේගේ ශ්‍රාවකයින්ට කියලදින්ඩ ස්වාමිණී කියලා ඉල්ලීම කළ. ඒ ඉල්ලීම නිසායි ඉදායින්දල දෙවියන්ට ලෝක සත්තීන්ට ධර්ම දේශනාවක් අවසානයේදී පින්ං අනුමෝදං කරන්නේ. එමන ධර්මදේශනාාවට ලැබිල තියෙන කාලේ අවසන් නිසා අදට අපි ධර්මදේශනාව අවසංකරමු, මේනි සත් ධර්ම දේශන අවශ්‍රවනය ක්‍රීමමිං ඔබශ්‍යලොම දෙනාට සසර ගමන නිවන්ඩ මහත්තූ උපකාරයක්ම ධර්ම දශනාව තුළලින් උදා පත්වීවා කියල ප්‍රාර්ථනා කරගනිීම. මේ යුතුම් ව සද්ධර්ම දේශනාව සඳහා පින්වන්ත දා එකත්තේ පොල් කොටුව පාර රාවහාවත්ත මොරටුව පදිංචි දෙදාස් විස්්සේ මාර්තු දොළොස් වන දිනට හැත්ත පස්සුන උපන්දිනය සමරණ එ ජයවීර පින්වත් මහත්මී ඇතුළු සත්පුරුෂ පින්නවතුන් විසිං උතුන් අරමුණ පී ජීර පෙන්නොත්පියතුමන් සහ පිනොත්මේණියන් වන බේවිිනෝනවඋපා සිිකාමාතාවට පින් පැමිණවීමත් එල් ජයවීර සිරිසේන ජයවීර එනුක හන්සිලු හෙම අබේකෝන් සොහුර සොහිරියන් නුණුබුරු මිනි බියන් ඥා තිවරුන් ැතුළු සියලෝම නම් සඳහන් කළ නොකළ හැමදි නාටම පින් අනමෝදන් වී හසත්‍රදුකින් අතමිදීවා කෙන උතුම්මූ වරමුණ ඇතිව සෙත්තාශිරවාද ප්‍රාත්ථනා කරනවා W ජ සොහිුරාණන්P ජයී සොහිුරාණන් යන දෙපල ඇතුළු පවුලේ හැම දෙනාටමත් හිත මිත්‍රාදීන්ටත් සත්පුරුෂයින්ටත් රත්මත්‍ර යනන්තුකනු බලහිින් නිදුක්නීරෝගී චිරජීවනිය ෝදා පත්වීවා කියලාශිරුවාද කරනවා ගේ මාර්තු අට වෙන දිනට විවාහසංමත්සරය සමරණ තනෝජාජයි වීර පින් අත් මහත්මයටත් රත්තන්ත්‍රය ය අනන්තුගුණන බලින්න් මෙලොව පරලෝ දෙලෝ ජීවිත සූ පත්වීවා කියලා ආශිර්වාද කරනවා. එ වගේම විශේෂයෙන් සඳහන් කරනවා, කොරෝණා වෛර්සය රෝගට ගුදුරූෂියලූම දෙනාටමත් රත්නත්ත්‍රී ආශිර්වාදය උදාපත්වේවා, මුලු මහත්තෝ ෝක ධාතුව මස්ුව පත්තේවා නිදුක්වේවා නිරෝගිවීවා සියල්ලෝ සතුන් සම්මාධිට්ටිගත වීවා කියලා ශිල්වාද කරනවා රණ විරුවන්ටත් ත්‍රයව්ධ හමුදාවටත් පොලිසියටත් හැමටත්ම පින් අන මෝදන් වේවා මාර්තු මස්ස උපන්දිනී සමරණ ඒේ ජයවීර සොහවරාණන්ටවගේ මිඳුවර ජයවීර පොතුනුවන්ට විල් ප්‍ර් මහත් මානන්ට යන්ත කුමාර මහත්මානන්ට රත්නත්‍රයාා ශිර්වාදය උදා පත්වීවා ධර්මදේශකයන් වහන්සේටත් මේ පින් අනුමෝදං වීවා බෞද්ධයාකාර මණ්ඩලේටත් අවසරයි බොරලඳදේ ජරඥාන මහස්වාමින්න් වහන්සේටත් ධරනාගම කුසර දම මහන්ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධයා කාරය මණ්ඩලේටත් මේ පින් පෙත් අනුමෝදං වීවා කියල පින් අනුමෝදන් කරනවා දශකයන් වහන්සේට අනුමෝදං කළ සියලූම් පින් දහම්මා පැවිදිබූ මට පත් කියල ගුරු දෙගුරුන්ටත්. ධර් මාර්ග කියයා දුම් පෝජනී කෝරලයා ගම සරණ තිස්ස මගේ පින්නතුන් වහන්සේටත් මේ සියලෝම පින් අනුමෝදන් වීවා කියල ප්‍රාර්්ථනා කරනවා. ධර්ම දේශනාවේ දායකත්ය සපේන පින් නොත්මේන් යන්න ඇතුළු ඔබ සියලෝ මදිනනාට රත්නත්‍රය අනන්තු වුණ බලෙෙන්. නිදුක් නීරෝගේයේ චිරජීවනය උදා පත්වීවා කියල පාර්ථනා කරමු දෙවියන් සහිත ලෝක සත්වයායටත් ඔබට මට ඉතාමත්ම ඉක්මම් භවයක් තුළදම ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර ධර්ම අවබෝධයීංක් සැන සේමුදෙසාම ධර්ම දාානමය කුසල කර්මය පාරමීවීවා කියල ප්‍රාර්ථනා කරගනිමු. ආකා සටහාා්චබුම් මටහාදීවානාගා මහිද්දිිකා පඥන්තගනුමු දිත්වා්චిරන්රක්කන්තුළෝක සාසනන්ති දෙේ වෝ වසතු කාලීන සස්්‍ය සම්පත්ති හෝතුచ පීතෝ බහතුළෝකෝච්చ රාජාභවතු දම්මිකෝ